මේ ඉන්නේ වලස්රාල මෙයා හරිම දක්ෂයි බලන්නකෝ මෙයාගේ හපන්කම් මේ පිටිපස්සේ තියෙන්නේ වලස්රාල හදාගත්ත ගේ ඒ වගේම වලස්රාලගේ ගෙදර ඉස්සරහා හොඳ සරුවට වැවුන මිදිවැලක් තිබුණා මේ මිදිවැල නිසා වලස්රාල හිටියේ බොහොම සතුටින් නිවාඩු දවසට වලස්රාල ගේ ඇතුළට වෙලා උණුසුම් කෝපි එකක් බීලා බොහොම සතුටින් හිටියා හැබැයි ටික දවසකට විතරයි එහෙම ඉන්න පුළුවන් නොනේ වලස්රාලගේ වත්තට අමුත් එක්ක ආවා මෙයා ටෝකන් කියලා කුරුල්ලෙක් හොඳ සරුවට වැවුන මිදිවැල දැකලා මෙයා මෙහෙම කිව්වා මලවා මේ මිදි මොකද කාලෙකින් මිදි ටොකුරක් දැක්ක අද නම් හිතේ හැටියට බඩ පිරෙන්න මිදි කන්න පුළුවන් මට මේ අම්මයි මෙයා ඇති වෙන්න මිදි කෑවා වලස්රාල ඒත් දන්නේ නැහැ අන්තිමේදී මෙයා මිදි කාලා සතුටට මහ හයියෙන් සින්දුවක් කියන්න ගත්තා මම සතුටින් ඉන්නේ මිදි කාලයි මම ඉන්නේ නනනන මේක ඇහුන වලස්රාලට හොඳටම තරහ ගියා එළියට ඇවිත් කෑ ගහලා කුරුල්ලව එලවල දැම්මා නනනන යලවෙන්නේ මෙතනින් මගේ වත් හොරාට මිනි කඩන මැදට තන් සින්දු කියන මැදට කණක් කෑන්න දෙන්න දුවලා යන්න ආයෙත් නැපෙත් බලාතේ ඒ උනාට කුරුල්ලා ඊළඟ දවසෙත් ආවා අර විදියටම හොරාට මිදි කාලා මහ හයියෙන් සින්දු කිව්වා එදත් වලස්රාල ඇවිත් කුරුල්ලව එලවලා දැම්මා අදත් ආවද මෙතන මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ කියලා වලස්රාල කල්පනා කළා අන්තිමට තරහ වැඩි කමට එයා මිදිවැල කපලා දැම්මා හරි ඒ ප්‍රශ්නේ තිබල දැන් ඉතින් හොරාට මිදි කන්න වෙන්නේ පහවෙනිදා මිදි කන්න ආපු කුරුල්ලට මිදිවැල ඇතර නැති බව දැකලා ගොඩක් දුක හිතුණා අයියෝ මිදිවැල කපලා දාලා දැන් මොකද කරන්නේ මේවලවත් යමු ඉතින් එයා ආපහු යන්න ගියා ගෙදර ගිය කුරුල්ලා ගොඩක් වෙලා කල්පනා කළා කලතුරු ගෙඩියක් කකා නැතුව බඩේ පනුව රෙස්ලින් ගහනවා මොකද්ද මේකට කරන්නේ එයා පොතක් කියවලා අදහසක් ගත්තා ආ බලමු පොතක්වත් කියවලා ඒක හැටියට ඊට පස්සේ මෙයා මිදි වගාවක් පටන් ගත්තා කුරුල්ලගේ මිදිවැල දවසින් දවස ලොකු වෙලා ලොකු වැලක් වුණා ඒකේ සරුවට මිදිත් හැදුනා. වවන්න ඔය කිලන්න ඔය ඒකට කිව්වා. අහා ඔය වවල තියෙන ඇටි වෙන්න මිදි. දැන් ඉන්නට ජීවිත කාලෙම මිදි කකා ඉන්න පොඩි. දවසක් වලස්රාලට මිදි කන්න ආසාවක් ඇති වුණා. එයා කැලේ හැම තැනම හෙව්වත් මිදි නම් හම්බ වුණේ නැහැ. අපෝයි මිදි ගෙඩියක් යා කජුලේ ලක්වත් නැහැ. පොඩටම බඩි කිනි. අන්තිමට එයා දැක්කා කුරුල්ලගේ මිදිවැල. මිදි කන්න තියෙන ආසාවටම එයා කුරුල්ලගෙන් මිදි ටිකක් ඉල්ලුවා. "අනේ යාළුවේ, මං එදා කරපු වරදට සමාව වෙන්න. තරහ නැතුව මට මිදි ගෙඩියක් දෙන්න. හොඳටම බඩගිනි. දවස් ගානකින් පළතුරු ගෙඩියක් දැක්කේවත් නෑ." "අපෝ කමකද යාළුවේ. මේ තියෙන්නේ ඕන තරම්. තාට ඇත්ති තරම් මිදි කඩාගෙන කන්න." මම තරහ මරහිතේ තියාගන්න. මේක තමයි ඊට පස්සේ නම් ඔය වගේ කොම් වැඩ කරන්නේ. ඒක තමයි යාළුවෝ කියන්නේ මොනක් එක්ක තරහ වෙලා නෑ කපා ගන්න කැයි කියන්නේ. ඔයාටම මේකෙන් පාඩුවනේ. දැක්කා නේද? හදිසි කෝපයට සිද්ධ කරන දේවලින් අපිටම නේද පාඩුව වෙන්නේ. මේ වගේ වීඩියෝ ගොඩක් බලන්න මතක ඇතිව අපේ channel එක subscribe කරලා bell icon click කරන්නත් අමතක කරන්න එපා.